අයිබෝ නෝගොල්ලෝ මේක උතලා ඉන්නේ මයි හබ් ඩොට් එකත් එක්ක අද මම මේ ගේම් ප්ලේ වීඩියෝ වලින් ගෙනාවේ ඔයගලන්ට ක්‍රයිසිස් 3 ගේම් එකේ ගේම් ප්ලේ එකක්. ඉතින් ගොඩක් අය මේ ක්‍රයිසිස් ගේම් එක ඉල්ලලා තිබ්බා. ගොඩක් අය කියන්නේ මේ හතර පහ දෙනෙක් ඉල්ලලා තිබ්බේ. ඉතින් කොමරි ඉතින් මේ ක්‍රයිසිස් ගේම් එක ගැන කිව්වොත් මේක ක්‍රයිටෙක් කියන ගේම් එන්ජින් එකෙන් තමයි හදලා තියෙන. ඒ කියන්නේ ක්‍රයිටෙක් කියන ගේම් කම්පැනි එකක් නම. ඉතින් ක්‍රයිටෙක්ලා තමයි මේක ඩෙවලොප් කරේ. ඒක බෙදා හැරියේ ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් EA ගේම්ස් වලින්. ඉතින් මේ ගේම් එක ගැන කියනකොට මොකක්ද වුනේ? ඉතින් මේ ගේම් එක ගැන කියනකොට මං හිතන්නේ මේක නොදන්න කවුරුත් ඇති කියලා ක්‍රයිසිස් කියන්නේ මොකද්ද කියලා. ක්‍රයිසිස් කියන ගේම් එකේ මගේ අර්ථකථනය තමයි මේ වගේ ක්‍රයිසිස් තමයි අතර මේ ගේම් ඉන්ඩස්ට්‍රි එක මට මතක විදිහට වෙනස් කරේ. ඒ කියන්නේ ඒ කාලේ හැටියට මේක ගොඩක් ලෝ ස්පෙක් මැෂින් එකකට, ඒ කියන්නේ ගොඩක් ක්‍රයිසිස් 1 ගේම් එක අතරම ගොඩක් පොඩි කම්පියුටර් එකක් වැඩ කරන්න පුළුවන්. ඉතින් මම ඒකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් බලන්න මේකේ මට මතක විදිහට කෝඩ ඩුවෝ PC එක මේක වැඩ ක්‍රයිසිස් 3 ගේම් එකත් කෝඩ ඩුවෝ 2.4 2GB RAM එක 3GB ඕනේ විස්ට හොසවන් තියනවා නම් ගිගාබයිට් 17ක වගේ ඉඩක් තමයි මේකට ඕනි වෙන්නේ. ඉතින් 1GB වගේ VGA කාඩ් එකක් තියනවා නම් හොඳට වැඩ කරනවා. එහෙම නැත්නම් ඔන් බෝඩ් උනත් මේක වැඩ කරයි. ඉතින් මොකක්ද ටොප් අප් පික් කරගන්නනේ. ඉතින් එහෙම කම්පියුටර් එක වැඩ කරන දැන් සාමාන්‍ය දැන් තියෙන ගෝස්ට් රිකෝන් වගේ ගේම්ස් වලට i7 වගේ ඉල්ලනවානේ. එහෙම නැත්නම් i5 වගේ ඉල්ලනවා ගේම්ස් එක ගේම් එක ප්ලේ කරන්න. ඉතින් ඊට සාපේක්ෂව ඒ ග්‍රැෆික් හොඳ වුණත් දැන් මේ වගේ කෝඩ් ඩුවෝ කම්පියුටර් එක වැඩ කරන්න මේ වගේ ගේම් එකක් අත්තරම හිතා ගන්නත් බැරි වුණා ඒ කාලේ හැටියට. ඒක අර මං කිව්වා වගේ මොකද ඒ උනේ. හරි. ඉතින් අර මං කීකේ හිටියා වගේ මේක නිකන් i7 first gen processor එකක් වගේ. ඒ කියන්නේ දැන් ඕනතරම් තව processors වෙනවා. ඒ තාම i7 first gen processor එකම කර වෙනවනේ. ඒ කියන්නේ ඒක කරන්න බැරි වැඩක් නැහැ. මාරේ තියෙන performance තියෙනවා. හැබැයි ඊට වඩා අලුත් ඒවා තියෙනවා. ඊට වඩා 7 gen i3 processors තියෙනවා. අලුතෙන් එන හොඳ දේවල් තිබ්බට අර අර අරකට පොඩ්ඩක් දැන් ලං කරන්න අමාරු. ඒක නිකන් වෙනම නමක් දිනාගත් එකක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ ක්‍රයිසිස් ගේම් සීරීස් එකත් මේ ගේම් එකේ ඇත්තරම තුනෙන් එහාට ආවේ නැහැ. එතන බෝම්බ දිනා මට මතක විදිහට ගේම්ස් තුනයි ආවේ. එකක් තමයි පොඩක් එකක් තමයි මේ ගේම් එක අත්තරම දැන් කොච්චර හොඳ වුණත් නිකන් 3 එක එච්චර ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආදායම තින් ගත්තට පස්සේ ලুকু තැනකට ආවේ නැහැ කියලා කියනවා. ඉතින් සහ තව එකක් කියලා තිබ්බා ඒ කියන්නේ මේගොල්ලෝ මේකේ තියෙන ඒ කියන්නේ ක්වොලිටි එක හොරට දැනන්න තියෙන්නේ ආරයටනේ තියාගන්න ට්‍රයි කරනවා කියලා. මොකද දැන් බලන්නකෝ Call of Duty game එක. ඉතින් ඒක දැන් එන්න ෆෑන්ස්ලා තින් යන් කියන්නේ අයියෝ නිකන් සල්ලි හොයාගන්න කරන වැඩක් කිසිම තේරුමක් නැහැ. තියෙන quality එකක් නැහැ. ඉස්සර තිබ්බ කලින් තිබ්බ games වගේ නෙමෙයි දැන් එන Call of Duty games කියලා. ඒ අර නම කැත වෙලානේ තියෙන්නේ. හැබැයි තාම අපි දැන් අලුතෙන්ම games ගන්න කට්ටිය නෙමෙයි අපි වගේ පරණ ඉස්සර ඉඳන් ගහපු කට්ටිය කියන්නේ ටිකක් දැන් නාකි කට්ටිය. මම නාකි නෑ මට 24යි. මේ ටිකක් වයස කට්ටිය අපි වගේ කියන්නේ පොඩි අය නැතුව අනික් අයට අතරම මේ ක්‍රයිසිස් කියවම තාම පිස්සු හදනවා. තාම නිකන් මාර ඒකට ගරු කිරීමක් තියෙනවා. රෙපුටේෂන් එකක් තියෙනවා ගේම් එකට. ඉතින් මේ දැන් මේ ගේම් එක ගතට පස්සේ මේක තියෙන්නේ මෙයාගේ නම සොෆට් ප්‍රොෆිට් කියන මම දැන් පළවෙනි ගේම් එක හිටියේ එක්කන එන්න බලන්න හරියටම ආව බලන්න මෙයාගේ නම ආයතකස. ඉතින් මේ ආල්කට්‍රාස් තමයි මෙයාගේ නම. කලින් එක්කෙනාගේ නම ප්‍රොෆිට්. එයාගේ මේ අතුම ගන්නවා. ඒ කියන්නේ මෙයාට මේ නැනෝ සූට් එකක් තියෙනවා. මේ ඔයගොල්ලෝ මේ පේන ඇති මෙයාගේ අත බැලුවට පස්සේ රොබෝ කෙනෙක් වගේ. ඉතින් මේ ඇඳුමේ එයාට අතර මේ මෙතනින් මේ එක එක පවර්ස් දිනා තෝර ගන්න එයාට. ඒ කියන්නේ හයිය ගන්න, දුවන්න, නොපෙනී යන්න, පොඩි වෙලාවකට නොපෙනී යන්න පුළුවන්. ඔය දැන් මැක්සිමම් ආම. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේදී මෙයාට ආම එකට තමයි මෙයාගේ වැඩිපුර බලය හැදලා තියෙන්නේ. මේක මේ එනර්ජි බාර් එක උගන් යටින් පේනවා ඇති. ඒකෙන් එන අඩු වෙනවා. ඒ එනර්ජි බාර් එක තියෙනකන් ඒක වැඩ කරනවා. ඊට පස්සේ අපිට ඒක පේන්නේ නැතු යන්න පුළුවන්.
ලෝක ගගේස් කරගන්න පුළුවන් ඉතින් මේගේ එකම මවස ත කාන හෙමන අපට අපට මේගේ ගන්නක අපට ඕනිදර හදාගන්න පුළුවන් මොකක්ද ඕනි උන්ට පුරණ එකක්ද නෝමල් ලිතින කත්දයගේ කියලා ඉතින් ඒවාගේ ඔප්ෂන් තියෙන අපි බලමු හිනිසර නැටවිතර මද ඇඩින්න ඉදල ගහන්ට කිය ට පේනති සෝජස්ාව මරන්න ලේසින නික සාමාන්‍යගේ මේ කන එක පාරක් වැඩ තිබට පස් විරණ මේක නික පන දාග නිට කියන ඉතින් මේක ග්‍රෆික් සතින් ගත්තර පස්සේ ඔකොල මේ හිතන්න දෙදස් දොලහේ දෙදස් තුොලෙහි මේ වගේ ගේම දැක්කම අපිට කොච්චර පිස්සෝ දෙන්න නැති කියලා සාමාන්‍යෙන් දැංකාලන නෝමල්ගේ මේ තත්තරම දැංකාලන ගොඩක් ගේම්සල තියන්නේ මීට වඩා මීට සමාන ග්‍රෆික් එකන මේ කර පොඩ්ඩක් කල ෆුල්කම පොඩ්ඩක් අඩු ගතියක් තියෙනවා මංහිතන මේ ගේම එක මක්කර එකන මේ මගේ තියෙන රිත්්‍රක මක්කර අවුලක් වෙන්න ඕන මොකද මට මතක් දෙන මේක ගොඩා කල ෆුල්ගේම එක මේක නිකන් අර බ්‍රයිට්නස් වැඩි ගතියක් වගේ මට පෙන එක්ක මගේ සිටිංසලගේ අවුලක් ඇති මේ සකන් කරන තිය ඇතරම පිටසක් ජිමිට රුද නට දැන්වා පෙනද මේ කොලම පිසක් ජන මේ කොම නිකන් අර අනි ගොඩක් ගැම්සලෙනගේ නපුරු කැම්පෙනණ තියන්නේ ඉතින් මිනිසුන්ට කරදර කරන නපුරු කැම්පණයක් තම කැම්පනේ කට්ටිය අත්තම මේ කට්ටිය ඉතිං ඒ අයට විරුද්ධවයි මේකාන්ට කියන්නේ කියලා මකර ඒලියන් රේස පිරිසක් ජිවිින් කොට්ටාශක් ඒ කට්ටිට විරුද්ධෝ සටන් කරන්න තියන්නේ මේකේ අන්තිමට ඇල්ෆා සෙෆ් කලෙන්න යාට එකන කියන ලීඩ සටන් කරන්න නීති මේක අන්තිමට හොඳ ලස්සන ඉඩින්න එකක් දීරටවා ලෝගන්ටගේ මංගිය තම ලෝගන් බැලුව මේ උකල බලුව දැන්න ලෝගන් ගුල්ලුවරින් එක්මන් එක වුල්ලුවරින්ගේ අන්තිම කතාව ඉතිං මේක අන්තිමට වෙන්න මොකද කියලා ගන්න මොකද මේක රස ඉදින්න එක් නෙට කොට එක තේරම ැතිවෙන මොකද මට ලෝගන් එක අන්තිමට වෙන එක එක්කනෙක් කමට එක දාල් තිබල ෆිස්බුක් එක සම්පූර්ණගේ ෆිල්ම් එක මට ගන්න තිබ්බ රස ඉදින එක් කෑවා ඒගේ මෝඩ මිනිස්සන්න කවද අප කන ආන නම්මකක්ද ඔයි ඔයි ගැන ඉංගලන්ත කාරෙන්නේ අම කතාගන්න ඒගොලන ඉතිං ගේමක විශෂක් කර තිෙන අර කිව්වාගේ මං කිවගේ මෙතන අපට තෝරගන්න පුළුවන් අපිට ඕනි මොකක්ද කියලා එකන් අපිට මැක්සිම මාම එකක් ඕනිද මොකක්දේ බයින් කියලක අතකොට හයිෙන් දුවන්න ඕොද ඒගේ අපට ඕනි බලයන් තෝරගන්න පුරන් හැබැ එකර කිවගේ ටිකලවයි තියන්නේ ආය එනජික නගෙනකං එන්න ඕනි සහ මේ කතාව එහෙම ගොඩාක් දිග එකකුත් නෙමෙයි සාමාන්‍යෙන් ගෝස්ට්‍රිකොන් වොල්ටම සාපේක්ෂෝනන් ගොඩම්ම කොටයි කතාව ඉතිං කොහට යන්න කිය න ගලම කොහට යන්න ති කෙන ඉතිං දෙදස් තොලේ හැටියට මේ වතුර මේ තියෙන රිෆ්ලෙක්ෂන් එක මේ තියෙන ග්‍රෆික්ස් දත්තරම තැන්තින කෝඩ කුට ගැමික තියෙන මේ යෝගේ ග්‍රෆික්ස් ඉතින් අමුතුම දෙයක් කර ඔය ක්‍රයිටෙක් ඇන්ජින් එක තමා මං හිතන්නේ
අතර මේ කියන්නේ මේ වෙනසට මූලික වුණ එක ඒ කියන්නේ හරි ගොඩක් ඇඩ්වාන්ස් ගේම් එන්ජින් එකක් ඒකෙන් අපිට අපිට කැමති මිෂන්ස් එම හදා ගන්න පුළුවන් අපිට කැමති ඒවා ඊයේ රෙඩිට් කර ගන්න පුළුවන් ගේන අමාරුම තැනකට තමයි ආවේ අර අමාරුද අර ඔටෝමැටික් ගන්න හිතුනේ නරන් දරන අදින් मेकदमा गेम मेक सह द्लेक अत्र गुडक कमती वे टेक् वीडियो गेम वीडियो एक हिमाचल इंकिया ओ गेम वीडियो वेपुर ओनी रोनी फैन स्टार्टी कदम ई थिंक चाल टापिक रोल अत्र गुडम के अमती टेक्स्ट वीडियो गेम वीडियो कमीना मत की हेमती सह गोल्लोमे प्ले करना कमी गेम्स मनोहर तीन क्या मत कमी तीन गुडका फास्ट गेम की अत्र गुडका मतदा फाक्रे फोन मंगा दिन फाक्रे ग्राफिक्स यादव फाक्रेन मेकेमें मंगे गुडा अड्डा मेक प्लेकर प्लेकर मेक बेरवेलाहर प्लेकर अन्नी वारे हागन प्लेकर मेकन गेम विना कंप्यूटर गेम्स इकमा मेक क्राइसिस कॉल ऑफ ड्यूटी ग्रैंड थेफ्ट ऑटो वगे अनिवार्य गेम अतमा मे क्राइसिस थिंक मेक चावकूटना कोहमद 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 डाउनलोड कराने के लिए थिंक मैं खाली वीडियो का चरा कोहमद मे टोरेंट्स ने डाउनलोड कर गाने के अलावा गेम में का थिंक वो हैंडल में हम डालते पाए थिंक हैंडल में रिप्लाई का ना बैन हो गया एक हमें भी के थिंक वो लोग गेम में गन हो ना वो लोग बोलिए हम खाओ डाके के आप देख रहे हैं थिंक गेम में गन हो ना गन हो ना वो लोग बोलो हम टोरेंट्स वाले के हिला सर्च कर लेकर गाना वो लोग आते गेम में का आइए मैं गेम में गेम उठता हूँ टिकट क्राइसिस दिखा पड़ा पुट अंदर मुखद मत मे अत मिशन दिखना डाउनलोड कर आरंभ पल मिशन गई पल मिशन ना गुडम अंदर इवे मे मेके क्राइसिस मत मत ग्राफिक्स गेम थिंक मे वे वीडियो बला कम तीन आप चैनल सब्सक्राइब करना थिंक आप ट्विटर सर्विस संबंध आप गेम का बला पुलवा मत मतका इतर की वन गेम में गाला इतने मरना गेल मत मतका मैं इतना फाक्राई वन की फाक्राई वन की पाते वन के यू हिटी यकूल मंगी हिटी मैं यू बिल्कुल मैं मेरन मैं सैट दिन तीना मत मैं मतलब
ප්‍රහාරක ජෙට්යානා තිනා කියලා රිවර්ස් එකට යන්න පුළුවන්. ඕක කියලා බුදුම මේ මට මතකයි මම පොඩි කාලේ අහගත්ත කතා ටිකක් අපේ ගේ මේ උඩින් ප්ලේන් එකක් යනකොට රිවර්ස් කරා නේද ඒ හූ හූ බොරු කියන්න බගග. අතරම එහෙම ප්ලේන් එකක් තිනා රිවර්ස් එකට යන්න පුළුවන් ඕගොල්ලෝ එක පොඩක් හොයලා බලන්න. එකනේ ඕගොල්ලෝ අන්නදී හැම ප්‍රහාරක ජෙට්යානකටම අතරම ගොඩක් ගුවන් යනවා ඒක පිටිපස්සට යන්න බෑනේ. Maybe you're right. They're behaving like animals. No hive intelligence. So where's the Alpha Cell? Save it. I'm boxed in by stalkers and cell. Cut through the engine shed and meet me topside. Dah barak kita lagi, mana? Enak, jaya.